සමග ජන බලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දේශ බලනකොට අන් සියලු ප්‍රතිපත්ති ප්‍රකාශනවලට වඩා අනෙකුත් කයිවාරු පක්ෂවල කිවුම් කෙරුම්වලටත් වඩා යම්කිසි සාධනීය තත්ත්වයක් තිබෙනවයි කියලා මේ විශ්වවිද්‍යාලවල උගන්නන අපිට යම් ප්‍රමාණයකින් අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේ අවිනිශ්චිත භාවය දුරු කිරීම සඳහා. ඒකෙදි පළවෙනිම කාරණේ තමයි සමග ජන බලවේගෙන් මම දකින්නේ පළවෙනි එක තමයි එහි නායකත්වය. සජිත් ප්‍රේමදාස මහත්මයා රට සම්බන්ධව දක්වන ක්‍රියාකාරීත්වයේ වගේම ආකල්පේ. එයාට තිබෙන දැක්ම එක දෙක ඒ සඳහා යා විපක්ෂ නායකවරයා හැටියට. ඒ කියන්නේ රාජ්‍ය බලය බිඳුවක්වත් නැතුව භාණ්ඩාගාරයේ හැසිරවීමේ, ඒ වගේම පාර්ලිමේන්තුව මෙහෙවීමේ, ඒ වගේම නිලධාරි පැලැන්තිය මෙහෙවීමේ කිසිදු හැකියාවක් නැතුව තීද්දිත් එතුමාගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක. තරුණ තරුණියන් තුළ රට හදයි, මෙයානම් රට හදයි වගේ එයාට දැක්මක් තියෙනවා. එයාගේ ආර්ථික දැක්ම හොඳයි වගේ, එයාගේ විදේශ ප්‍රතිපත්තිය හොඳයි වගේ, බදු ප්‍රතිපත්තියත් ඒ වගේමයි, සෞඛ්‍ය ප්‍රතිපත්තිය කොහොමද, අධ්‍යාපන ප්‍රතිපත්තිය හරිද, ලෝකයේ පිළිබඳව දැක්ම, නවීන ලෝකයක සම්බන්ධව තියෙන අවබෝධය, විද්‍යාව තාක්ෂණය ආදී වශයෙන් ඒවත් එක්ක යන්න තියෙන සූදානම, එහෙම නැත්නම් ලෝකයේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ දෙස විවෘතව බලන දැක්ම, මේවා කොහොම බැලුවහම හොඳ දැක්මක් සමග ජන බලවේගයට තියෙනවා මේ තරුණයන් තුළ ඇති වෙලා තිබෙන අවිනිශ්චිතභාවය දුරු කරන්න. ඒක වැදගත්. ඒක නිසා පළමු කොටම මෙන්න මේ කාරණයට අදාළව අපිට සතුටටපත් වෙන්න පුළුවන්. මහජනතාවගෙන් අපි ඉල්ලන්න ඕනේ හොඳට හොයලා බලන්න කියලා. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා සක්වල කියලා වැඩසටහනක් කරනවා. සක්වල. ඒ කියන්නේ අධ්‍යාපනය සම්බන්ධව දැක්ම පෙන්නනවා එකෙන්. විපක්ෂ නායකයෙක් හැටියට, වරය හැටියට. මං අර කිව්වා වගේම ආණ්ඩුවේ නෙමෙයි ඉන්නේ, මුදල් හසුරුවීමේ හැකියාව නැහැ, ප්‍රතිපත්ති වෙනස් කිරීමේ හැකියාව, තීන්දුව කිරීමේ හැකියාව නැහැ. එහෙම තීද්දී සක්වල කියලා වැඩසටහනක් හදාගෙන යම් යම් දානපතීන්ගෙන් ඒකට අවශ්‍ය කරන ආධාර උපකාර ලබාගෙන ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ හිත් නම්මවගෙන මේ අවිනිශ්චිත මාතෘභූමිය නිශ්චිත මාතෘභූමියක් කරන්න ඕනේ කියලා හිතලා තමන්ගේ හිතවතුන්ට මේ රටේ පුරවැසියන්ගේ මේ රට හෝ පිටරට ඉන්න අයට කියලා කතා කරලා අවබෝධ කරවල යම් වැඩසටහනක් හැටියට ආරම්භ කරපු එකක් ඒක. ඒ කියන්නේ පාසල් පද්ධතිය නගා සිටුවන්න ඕනේ. අධ්‍යාපනයේට අංක එක දෙන්න ඕනේ. අන් සියල්ලටම වඩා පළවෙනි එක තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය ශක්තිමත් කළොත්, අධ්‍යාපනයෙන් අපේ පුරවැසියන් සන්නද්ධ කළොත් එහෙම දැනුමින් ඒ අයගේ අවිනිශ්චිතභාවය දුරු වෙනවා. ඒ අයට මේ රට ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම විදේශ රටවල් වල ඕනම රටකට ගිහිල්ලා තමන්ගේ ජයග්‍රහණ කරා තමන්ට මෙහෙවන්න හැකියාව තියෙනවා. ඒ ශක්්‍යතාවය, ඒ හැකියාව ලබා දෙන්න ඔහු දැකලා තිබෙනවා දෙන්න ඕන බෙහෙත තියෙන්නේ මෙතෙන්ටයි දිගු කාලීනව කියලා. ඒක ආයෝජනයක් හැටියට, ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට කරන්න ඕනේ කියලා ඔහු විපක්ෂ නායකවරයා හැටියටත් සමග ජන බලවේගී හැටියටත් තීන්දුවක් කරන් තියෙනවා. ඒක හරි. ඒක තමයි වෙන්න ඕනේ පළවෙනි එක අධ්‍යාපනය. ඒක නිසා සුහුරු පන්ති කාමර දැනට කරගෙන යන්නේ පාසලක් තෝරගෙන අත්‍යවශ්‍ය කියලා හිතන පාසලකට සුහුරු පන්ති කාමර ලබා දෙනවා. ඒ කියන්නේ ඩිජිටල් පන්ති කාමර, නව තාක්ෂණික පන්ති කාමර. අර රටහුණු කෑල්ලෙන් ලියපු කළු ලෑල්ලක්වත් නැති සමහර විට බිම වාඩි වෙලා ඉන්නේ වෙනුවට ඩිජිටල්, ඒ වගේම ස්මාර්ට් සුහුරු නවීන තාක්ෂණික දැනුම ලබා දීමේ මාධ්‍ය පාවිච්චි කළ හැකි මෙවලම් සහිත පන්ති කාමර. ඒ වගේම ඒවට පුහුණුව සහිත ගුරුවරු, ඒවා පිළිගැනීමට ළමයින්ව පොළඹවන සුළු ළමයින් නිර්මාණය කරන විදිහට, ආදර්ශ සම්පන්න විදිහට ඒ වැඩසටහන මෙහෙවනවා. ඒක ස්කෝලේකට තනි කාමරයක් පන්ති කාමරයක් කළා කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැති එක ඇත්ත. සංඛ්‍යාත්මකව ප්‍රමාණවත් නැහැ. හැබැයි ආරම්භක පියවරක් හැටියට, විපක්ෂ නායකවරයෙක් හැටියට, ආණ්ඩුවක නැති එක්කෙනෙක් හැටියට ඒ ස්ටාර්ට් කරනවා කියලා කියන්නේ, ඒ ආරම්භ කළා තියෙනවා කියලා කියන්නේ නිර්භීත පියවරක්, යුක්තිගරුක පියවරක්, ඒ වගේම අනාගතවාදී පියවරක්, නූතනවාදී පියවරක්, නවීන පියවරක්, හොඳ ප්‍රගතිශීලී පියවරක්. ඒක ඉතාමත්ම වැදගත්. ඒ සජිත් ප්‍රේමදාසගේ දැක්ම ඉතා අපිට හිතාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒක බැලුවොත් එහෙම දැන් රටවල් වලට ගිහිල්ලා ඉන්න අපේ අවිනිශ්චිතභාවී තරුණ තරුණියන් කල්පනා කරනවා අපි අපේ ළමා කාලයට වඩා අපේ ළමයින්ට වැඩපිළිවෙලක් වෙන බව පේනවා. ඒක විපක්ෂ නායකවරයා හිටියට විපක්ෂයේ ඉඳගෙන ආරම්භ කළා තියෙනවා. මෙයා
ආණ්ඩුවකට මෙයාගේ බලය ලබා ගත්තොත් එහෙම, මේ ආණ්ඩුවකට ආවොත් එහෙම, මේ ආණ්ඩුව පිහිටුවොත් එහෙම, මෙයා ජනාධිපති හෝ අග්‍රාමාත්‍යවරයා වුණොත් එහෙම, ආණ්ඩුවේ ප්‍රධානිය වුණොත් එහෙම කොහොමද හිටියේද? විපක්ෂයේ හැටියට ඉඳගෙන මෙහෙම කරනවා නම් අධ්‍යාපනයේට අදාළ දැක්ම හා වැඩපිළිවෙල ක්‍රියාකාරීත්වය ආණ්ඩුවක් හාම නියත වශයෙන්ම. ඔව්, අපි ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට මේකට සපෝට් කරන්නේ.